adverbs adverbs kriya vichana adverb ekakin pude kriya padayak ho adverb ekakin kriya padayak ho tawat adverb ekak adjective ekak clause ekak sentence ekak phrase ekak vistara wenna puluwam hari example ekak balamu I called Mala yesterday කියන කේදී called කියන ක්‍රියාපදයේ විස්තර කරනවා yesterday කියන adverb එකෙන් එන කොයි වෙලාවෙද call කරේ yesterday ඊයේ කියලා දැන් adverbs වර්ගක් තියෙනවා adverbs වර්ග සහ adverbs හැම එකම ly වලින් අවසන් වෙන්නේ නැහැ දැන් example එකක් ගත්තොත් outside කියන adverb එකක් ly වලින් අවසන් වෙන්නේ නැහැ උනාට යා හරි ඒ වගේ adverbs ඔක්කොම ly වලින් අවසන් වෙන්නේ නැහැ මේ සෙන්ටෙන්ස් ටික ගත්තොත් මේ ly වලින් අවසන් වෙනේවත් adverbs මොකද ly වලින් අවසන් වෙන adverbs ගොඩක් තියෙනවා හරි මේ joyfully කියන එක sadly කියන එක quickly කියන එක slowly yesterday කියන එක ly නැහැ නමුත් adverb එකක් එතන today කියන එක ly නැහැ නමුත් adverb එකක් now කියන එක ly නැහැ adverb එකක් later කියන එක ly නැහැ adverb එකක් slowly slowly yes ඒ වගේ adverbs උදේ නෑ adverb එක සාමාන්‍යයෙන් අවසන් වන්නේ ly වලින් නමුත් හැම adverb එකම ly වලින් අවසන් වෙන්නේ නෑ හරි හරි එහෙනම් අපි මුලට එන්නම් මතක තියාගන්න adverb එක කියන්නේ මොකද්ද ක්‍රියා විශේෂණයක් සිංහල word එක ක්‍රියා විශේෂණ එහෙම ගත්තොත් ක්‍රියාපදයක් විතරයි විස්තර කරන්න ඕනි නමුත් ක්‍රියාපදයක් විතරක් නෙමෙයි adverb එකකින් විස්තර වෙන්නේ හරි adverb එකකින් එතකොට මතක තියාගන්න මොඩිෆයි වෙනවා විස්තර වෙනවා තවත් verb එකක් يعني ක්‍රියාපදයක් adverb එකක් adjective එකක් clause එකක් හෝ sentence එකක් I called Mala yesterday කියන එකේදී call තමයි ක්‍රියාපදය call තමයි ක්‍රියාපදය yesterday තමයි adverb එක ඒතර yesterday කියා yesterday තමයි මේ ක්‍රියාව කරලා තින්නේ සිදු වෙලා තින්නේ හරි එහෙනම් අපි මතක තියාගන්න ඕනි මොකක්ද එහෙනම් ක්‍රියාපදයක් විතරක් නෙමෙයි adverb එකකින් තවත් පද වර්ග විස්තර වෙන්න පුළුවන්. එතකොට adverb එකක් පාවිච්චි කරන්නේ mainly ක්‍රියාපදයක් විස්තර කරන්න කියලා දැන් අපිට හැඟෙන්නේ මොකද? අර සිංහල පදයේ ක්‍රියා විශේෂණ නිසා. නමුත් ක්‍රියාපදයක් විතරක් නෙමෙයි. මම ඒක පස්සේ එනවා. adverb එකකින් ප්‍රධාන වශයෙන් විස්තර වෙන්නේ ක්‍රියාපදයක් කියලා අපි ගන්නවා. අපි මතකයේ තබා ගැනීම පහසුවට අපි note එකක් දුන්නත් දෙන්නේ මොකද්ද? ක්‍රියාපදයක් විස්තර කරන පදයක් ක්‍රියා විශේෂණේවත් adverbs වේ. සිංහලෙන් ගත්තත් එහෙමයි. හැබැයි ඒක සම්පූර්ණයෙන් මෙතන වැරදි අදහසක් තියෙනවා. ක්‍රියාපදයක් විතරක් නෙමෙයි adverb එකකින් විස්තර වෙන්නේ. හරි. ඔන්නම example එකක් ගන්නම් පුතේ. I like it very much. ඔච්චරත් මච් එක අපි දුමු I like it very much අයින් කරලා වෙන එකක් දමු. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු. I very nicely හරිම කදිම විදියට හරි එතකොට very කියන්නේ adverb එකක් very කියන adverb එකෙන් nicely කියන තව adverb එකක් විස්තර කරනවා nicely වලින් විස්තර වෙන්නේ sang කොහොමද සින්දු කිව්වේ nicely කදිමට හැබැයි very කියන්න බෑනේ කොහොමද සින්දු කිව්වේ very කියලා කියන්න බෑනේ හරි මම දැන් මේ කල්පනා කරලා very කියන්නේ මොකද්ද ඒකත් adverb එකක් ඔයා කොහොමද සින්දු කිව්වේ very ගොඩක් නෑ එහෙම බෑ ඔයා කොහොමද සින්දු කිව්වේ nicely කොච්චර nicelyද very nicely very කියන adverb එකෙන් විස්තර වෙන්නේ මොකද්ද nicely කියන adverb එක very කියන adverb එකෙන් විස්තර වෙන්නේ මොකද්ද nicely කියන adverb එක very beautiful ගත්තොත් උදාහරණයක් අපි තව එකක් ගමු she is very beautiful කියන එක හරි දැන් beautiful කොච්චර beautifulද very beautiful ඉතින් මතක තියාගන්න essentially ගත්තම මෙතන ක්‍රියාපදයක් කියලා තියෙන is කියන එක is නෙමෙයි very කියන එක විස්තර වෙන්නේ beautiful කියන එක beautiful කියන්නේ adjective එක අපි basically පුතේ මතක තියා ගන්නවා සිංහල අර තියෙන explanation එකේ පොඩි අඩුපාඩුවත් එක්ක ක්‍රියා විශේෂණයක් කියන්නේ ක්‍රියාපදයක් විස්තර කරන පදයක් කියලා මොකද්ද ක්‍රියා විශේෂණයක් කියලා අපි මතක තියා ගන්නවා ක්‍රියාපදයක් විස්තර කරන පදයක් කියලා හැබැයි ක්‍රියාපදයක් විතරක් නෙමෙයි adverb එකකින් විස්තර වෙන්න පුළුවන් adverb එකක් විස්තර වෙන්නත් පුළුවන්
adjective එකක් විස්තර වෙන්නත් පුළුවන් clause එකක් උපවාක්‍යයක් sentence එකක් ප්‍රධාන වාක්‍යයක් විස්තර වෙන්නත් පුළුවන් ඒතර adverb එකක් හෙවත් ක්‍රියා විශේෂණයක් ly වලින් අවසන් වීම අනිවාර්යද නැහැ nicely කියන්නේ adverb එක ly ඉවරන එකක් හැබැයි very කියනකොට ly නැහැ yesterday එකෙත් ly නැහැ sang adverb එකක් නෙමෙයි පුතේ sang කියන්නේ verb එකක් ක්‍රියාපදයක් පුතා විමාෂා sang කියන්නේ verb එකක් ඒ verb එක විස්තර කරනවා nicely කියන adverb එකෙන් sang කියන්නේ ක්‍රියාපදයක් සින්දු කිව්වා ක්‍රියාපදයක් ඒ සින්දු කිව්වා කියන ක්‍රියාපදය විස්තර කරන්නේ nicely කියන adverb එකෙන් එතකොට මම එතනදි ගත්ත දේ තමයි very කියන්නේ adverb එකක් very කියන්නේ සිංහල තේරුම ගත්තොත් මොකද්ද ගොඩක් කියන අදහස yes තව මාත් එක්ක ඔයගොල්ලන්ට කතා කරන්න යන්න බුල මම දෙවලා අන්මියුට් කළා හරි මොකද්ද මතිල very කියන්නේ ඉතා කියන අදහස yes ගොඩක් ඉතාමත් කියන අදහස එතකොට දැන් අපි ගත්තොත් සින්දු කිව් එකද ඉතාමත් ගොඩක් වෙලා තියෙන්නේ nicely හොඳට කිව් එකද nicely බවද ගොඩක් තියෙන්නේ nicely බව nicely කියන එක yes එහෙනම් කොච්චර nicelyද very nice කොච්චර තියනද මේක nice ගතිය very much very ඉතාමත් තියෙනවා එතකොට අපි very කියන පදයෙන් පාවිච්චි කරන්නේ මොකටද මෙතන nicely කියන එක නා විස්තර කරන්න. එහෙනම් adverb එකක් වුණ very එකෙන් හරිද? adverb එකක් තමයි very කියලා කියන්නේ. එයාගෙන් විස්තර වෙන්නේ නැහැ මොකක්ද? sang කියන පදය. එහෙනම් හැම adverb එකකින්ම ක්‍රියාපදයක්ම විස්තර විය යුතු නැහැ. දැන් ඊළඟක උදාහරණයක් beautiful කියලා ලස්සනයි adjective එකක්. යා adjective. adj. අපි last week කරා adjective sorry. ତେଣୁ එයා විස්තර කරනවා කාගෙන්ද? very කියන adverb එකෙන්. ଏତର verb එකක් විස්තර වෙන්නෙම නැහැ මෙතන කොහෙත්ම. අර දැන් මල්ලිටත් අතන ගන්න තියෙන දේ එතනම ඊළඟට එන්නම් හරි සාමාන්‍යයෙන් ඇඩ්වර්බ් එකක් කියන්නේ මොකද්ද අපිට අදහස තියෙන්නේ අපිට උගන්ලා තියෙන පොඩි කාලේදම ක්‍රියා විශේෂණ කියලා ඇඩ්වර්බ් එකක් කියන්නේ මොකද්ද ක්‍රියා විශේෂණයක් එහෙම බැලුවම ක්‍රියාපදයක් විතරයි විස්තර වෙන්න ඕනි එහෙම බැලුවොත් ක්‍රියාපදයක් විතරයි විස්තර වෙන්න ඕනි හැබැයි එහෙමද නැහැ ක්‍රියාපදයක් විතරක් නෙමෙයි විස්තර වෙන්න ඕනි අනිවාර්යෙන්ම අපිට පුළුවන් සමහර වෙලාවට දැන් මෙතන adjective එකක් විස්තර කරන්න. beautiful කියන adjective එක විස්තර කරනවා very කියන adverb එකෙන්. nicely කියන adverb එක විස්තර කරනවා very කියන adverb එකෙන්. එතකොට සාමාන්‍ය මූලික අදහස තියෙන්නේ මූලික පදනම කියන්නේ හරිද? adverb එකක් කියන්නේ ක්‍රියාපදයක් විස්තර කරන පදයක් කියලා. නමුත් අපි එතනින් එහාට ගියොත් adverb එකකින් ක්‍රියාපදයකින් එහා ගිහිල්ලා වෙනත් පද විස්තර වෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා අපිට. විස්තර වෙන්න පුළුවන්. හරි? රයිට්. අපි ඉස්සරහට යමු පුතේ නං. ඇඩ්වර්බ් එකකින් විස්තර වෙන්න පුළුවන් ක්‍රියාවක් සිදුවන්නේ how කොහොමද කියන එක, when කවද්ද කියන එක, where කොහෙද කියන එක, why ඇයි කියන එක, in what way මොන ආකාරයකින්ද මේ ක්‍රියාව සිදුවෙන්නේ කියලා විස්තර වෙන්න පුළුවන්. හරි? in what way, how often කොච්චර කාලයකට වරක් ක්‍රියාව සිදුවෙනවද? how much කොපමණ ක්‍රියාව වෙනවද? how much in what condition මොන කොන්දේසියක් යටතේ to what degree මොන ප්‍රමාණයකින් ක්‍රියාව සිදු වෙනවද ඊළඟ දේ පුතේ මතක තියාගන්න ඕනේ පොයින්ට් එක හැම ඇඩ්වර්බ් එකක්ම ly වලින් අවසන් නොවන බව හැම ඇඩ්වර්බ් එකක්ම ly වලින් අවසන් නොවන බව හරි අපි ඇඩ්වර්බ් කිව්වම වැඩිපුර ගිනගෙන තියෙන ly අගට එන ඒවා ඇඩ්වර්බ්ස් කියලා හැබැයි හැම ඇඩ්වර්බ් එකකම අගට ly නැහැ දැන් මේ එක්සැම්පල් එක බැලුවොත් we play with the ball outside we play with the ball outside අපි බෝලයත් එක්ක ඉලිට සෙල්ලම් කරනවා හැබැයි we played with the ball outside එකේ outside කියන මේ red color තියෙන එක නේ adverb එයාගේ අගට ly නැහැ එහෙනම් මතක තියාගන්න ඕනි ly වලින් අවසන් නොවන adverbs උත් තියෙනවා ඔන්න adverbs වර්ග පහ මලිති මගේ කලින් දැන් session එකේ අහපු එකක් වර්ග පහ මොනවද කියලා මම මෙතනින් නැතුව පුතේ ඉස්සරහට එක explain කරන්න වර්ග පහ අපි දැන් මෙතනට එමු මම ඔයාට අනිවාර්යයෙන්ම තව චුට්ටකින් එකට එනවා එකයි joyfully කියන්නේ මේ underline කරලා තියෙන adverb එකක්. ly වලින් අවසන් වෙන්නේ. sadly කියන්නේ adverb එකක්. quickly කියන්නේ adverb එකක්. slowly කියන්නේ adverb එකක්. yesterday adverb එකක්. today adverb එකක්. now adverb එකක්. later adverb එකක්. හැබැයි main 1 2 3 4 හතරක අගට ly තියෙනවා. තව හතරක අගට ly නැහැ. ତର මේ අගට ly එන නොඑන දෙකම adverbs. දැන් මෙතන නම් මේ ඔක්කොම ක්‍රියාපදයේ තමයි විස්තර වෙන්නේ. අනිවාර්යයෙන්ම ටියුට් එක ගන්න පුළුවන් පුතේ මට
ग्रूप ग्रूप समारोह कथा कल प्रिंट गला प्रिंट प्रश्न अहला प्रिंट एम आवश्यकता प्रिंट I never eat. මං කවදාකවත් කන්නේ නැහැ මස්. Never කියන්නේ මොකද්ද? Adverb එකක්. He lives upstairs. එයා ජීවත් වෙන්නේ කොහෙද? උඩ තට්ටුවේ. ස්ථානය තියෙනවා. මේක ක්‍රියාව කරන රටාව තියෙනවා. කවදාකවත් නැහැ. කොච්චර කාලයකට වරද්ද? කවදාකවත් නැහැ. Upstairs ස්ථානය කොහෙද ඉන්නේ upstairs වල? ක්‍රියාව සිදු ස්ථානය තියෙනවා. Totally සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම මන ආකාරය. හරිද? Patiently patiently totally මෙතන ගන්න පුළුවන් degree කියලා සමහරට මාත්‍රාව ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක්ද කියලා patiently ඉවසිලිවන්තව එනම් මතක තියාගන්න adverbs වල වර්ග ටිකට දැන් අහු නිසා මම එකට චුට්ටක් එන්නම් ඉස්සරහට පොඩි පැනිල්ලක් පයින්නම් එනම් මෙන්න තියෙනවා පුතේ adverbs වර්ග ටික හරි types of adverbs ක්‍රියා විශේෂණ වර්ග මම note එක දානවා වීඩියෝ එකත් එක්කම ඕගලන්ට බලලා ලියා ගන්න පුළුවන් වෙන්න හරි එනම් මතක තියාගන්න types of adverbs මොනවද adverb of degree ක්‍රියාව සිදුවන ප්‍රමාණය ක්‍රියාව සිදුවන ප්‍රමාණය අපි කියනවා මාත්‍රාව කියලා ප්‍රමාණය මේ දැන් මම ටියුට් එක ගෲප් වලට දාන අපිට ඔයගලන්ට ඕපන් කරලින් බලා ගන්න පුළුවන් වෙන්න හරි ක්‍රියාව සිදුවන ප්‍රමාණය මාත්‍රාව කියලා අපි කියනවා ඩිග්‍රී එක ප්‍රමාණය මාත්‍රාව කියන ඒවට අපි කියනවා මොනවා කියලාද ඩිග්‍රී කියලා අපි එක්සැම්පල් එකක් බලමු මම ගොඩක් එක්සැම්පල් වලින් යන්න ආසයි හරි नोट का पूरा कपिल उपकर गमु इतो कोटा डिया क्लियर बाव रेडी कर गाने बनाए ना राइट एडवर्ब्स ऑफ डिग्री टेल अस टेल आप इतो किए ना वा टेल किए ना वा अस अपर्टर More වඩාත් about ගැන වඩාත් වැඩි ප්‍රමාණයක් about ගැන intensity ප්‍රමාණය මාත්‍රාව කොච්චරක්ද කියලා of the verb ක්‍රියාපදයේ in a sentence මේ ක්‍රියාපදයේ සිදුවෙන්නේ කොච්චරක්ද කියලා අපිට කියනවා ක්‍රියාව සිදුවෙන්නේ කොච්චරක්ද කියලා අපිට කියනවා කොයි ප්‍රමාණයකින් මේ ක්‍රියාව සිදුවෙනවද කියලා අපිට කියනවා ලොකු නෝට් දිහා බලන් ඉන්න එපා මම කියන විතරක් අහන් ඉන්න ලොකු නෝට්ස් බැලුවම ලොකු ප්‍රමාණයකින් මොලේ අවුල් වෙන්න ඉඩ තියෙනවා පුතේ හරි මම ඒක දැම්මට ගොඩක් නෝට්ස් අර නෝට් එකක් ඉදින්න දා ටියුට් එකක් හදලා වැඩක් නැහැ නේ පුතේ ওই නෝට්ස් වල ගොඩක් වෙලාවට අපිට ওই ස්කූල්ලෙත් ඇනෙන තැන තමයි එන ලොකු නෝට් දිහා බලන් හිටියම අධ්‍යාපනයේ ප්‍රධාන දේ තිබුණා පුතේ අපි ඒක සිම්ප්ලිෆයි කරගන්න ඕනි ඒක සරලව කඩා ගන්න ඕනි අපිට තේරෙන විදිහකට හරි අපි අධ්‍යාපනය හදා ගන්න ඕනේ සිම්ප්ලිෆයි කරලා. තමන් පාඩම් කරද්දී ගොඩක් ළමයට අමතක වෙන්න හේතුව ඒක සිම්ප්ලිෆයි කරලා නැහැ. ඒක සරල කරලා නැහැ. තමන්ට දෙන්න විදියක් තියෙනවද ඕනම දෙයක්? ඕනම දෙයක් තමන්ට දෙන්න ක්‍රමයක් තියෙනවා. තමන්ට කොහොම කරත් නොදෙන්න ක්‍රමයක්ත් තියෙනවා. හරි? සමහර දේවල් තියෙනවා පුතේ අපි කොච්චර මහන්සි වුණත් මොනව කරත් තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඒකට හේතුව තමයි අපි ඒක අපිට තේරෙන ක්‍රමයකට වෙනස් කර නොගැනීම. එනම් මතක තියාගන්න මම නෝට්ස් ගොඩක් වෙලාවට ওই තියෙන පොත්වල තියෙන නෝට් එක හරි මොක හරි ගමන්නේ මම try කරන්නේ ඔයාට තේරෙන ක්‍රමයකට වෙනස් කරලා දෙන්නේ මේ වෙලාවටක් ගාලා තේ නිසා මාත් එක දැන් යනටි ගහගෙන ඉන්න ඔය නෝට් ඔන්රා උලුඩ ගන්න එපා හරි එහෙනම් ක්‍රියාව සිදුවන ආකාරය ඩිග්‍රී මාත්‍රාව ප්‍රමාණය ඕල්මෝස්ට් බොහෝ දුරට කියන්නේ ආකාරය නෙවෙයි ප්‍රමාණය මාත්‍රාව ඕල්මෝස්ට් බොහෝ දුරට සිද්ධ වුණා ක්‍රියාව බොහෝ දුරට වෙනවා ඉනෆ් ප්‍රමාණවත් ලෙස ක්‍රියාව සිදු වෙනවා ක්‍රියාව ප්‍රමාණවත් විදිහට වෙලා තිනවා hardly අඩුවෙන්ම දැන් අපිට hard කියලා මතක තදයි මහන්සි අමාරුයි කියන එක නමුත් hardly කියවම අර්ථය වෙනස් වෙනවා හරි hard කියන එකේ අර්ථය නෙමෙයි hardly කියවම එන්නේ වෙනස් අර්ථයක් හොඳේ hard එකේ අර්ථය වෙනස් වුණා hardly වුණාම අඩුවෙන්ම
just ක්‍රියාව වුණා කියන්නේ යම් යන්තම් just පමණක් යම් just චුට්ටක් nearly බොහෝ දුරට වෙනවා quite බොහෝ සෙයින් වෙනවා simply සරලවම වෙනවා හරි so කියන්නේ ගොඩක් to කියන්නේ ඒත් ගොඩක් කියන අදහස නේ බලමු අපි examples ටිකක් දියා this short essay is hardly sufficient sufficient කියන්නේ ප්‍රමාණවත් sufficient කියන්නේ ප්‍රමාණවත් hardly කියන්නේ අඩුවෙන්ම ප්‍රමාණවත් බව දින අඩුවෙන්ම ලොකු ප්‍රමාණවත් භාවයක් නැහැ අඩුවෙන්ම කොච්චරද ප්‍රමාණවත්ද අඩුම ප්‍රමාණයකින් enough enough කියන්නේ ප්‍රමාණවත් හරිද simply not enough ප්‍රමාණවත් නැහැ සරලවම ගත්තොත් ඒක enough නැහැ හරි so excited කොච්චර excitedද කොච්චර මේකට උනන්දු වෙලා ඉන්නවද so ඉතාමත් excited එහෙනම් පළවෙනි එක මොකද්ද අපි ගත්ත මෙතන adverb of degree ප්‍රමාණය කොච්චර ප්‍රමාණ මම කියන්නේ මාත්‍රාව ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් මේ ක්‍රියාව සිද්ධ වෙනවද අපි very කියන එකක් ගන්න පුළුවන් very ගොඩක් වෙනවා කොහොම තාත්තලා දිහා බලන්න එපා හරි එහෙනම් adverbs of frequency adverb of frequency ඉතින් frequency එකක් කියන්නේ රටාවක් frequency කියන්නේ රටාවක් දැන් අපි බලමු මොකද්ද මේ රටාව කියන්නේ කියලා අපි example එකකින් බලමුකෝ I always read කොච්චර කාලයකට වරක් මේ ක්‍රියාව සිද්ධ වෙනවාද frequency හෙවත් මේ රටාව කියන්නේ ක්‍රියාව කොච්චර කාලයකට වරක් සිද්ධ වෙනවද කියන එක මෙයා read කරනවා කොහොමද always හැමතිස්සෙම read කරනවා normally සාමාන්‍ය normally කියන්නේ generally ඉතල يعني ටිකක් යම් ප්‍රමාණයකින් කරනවා normally කරන් යනවා usually සාමාන්‍ය generally කරනවා වගේම තමයි usually ක්‍රියාව සිදු කරන ක්‍රමය ආකාරය රටාව මුන රටාවකින්ද මේක වෙන්නේ කියලා කොච්චර කාලයකට වරක්ද කරන්න කියලා හරි always කිව්ව පුතේ අනිවාර්යෙන් හැම තිස්සෙම රටාව ඇවිල්ලා වැඩිම උඩින්ම තියෙනවා එන again නැවත නැවත කරනවා ක්‍රියාව නැවත නැවත කරනවා always හැම තිස්සෙම කරනවා never කවදාකවත් කරන්නේ නැහැ normally සාමාන්‍යයෙන් කරනවා rarely කලාතුරකින් කරනවා seldom ඉඳලා හිටලා කරනවා rarely වලට similar word එකක් excuse me sir yes puta excite කියන්නේ මොකද්ද excite වෙලා කියන යමක් ගැන ටිකක් අපි අර උද්දීපනේ වෙලා ඉන්නෝ දැන් අපි මැච් එකක් ගේම් බැලුවම අර excitement එකක් අපිට එනවා නේද දැන් තේරෙනවනේ පුතේ අර නියන් අපි සිංගල් එක ගැන නිකන් මිනිස්සු ගැන කතා කර කික් වෙලා ඉන්නවා කියලා නියන් ටිකක් අර ඒ කියන්නේ අමුතු කික් එකක් ඇවිල්ලා කියන්නේ නියන් ඒක දැකලා ආස හිතලා excite වෙලා ඉන්නවා උද්දීපනේ වෙලා මම ගොඩක්ම සිංගල් වචන දන්නේ නැහැ වට why should I lie මම බොරු කියන්න ඕනේ නැහැ නේ මම බොහෝ දුරට උත්සාහ කරනවා සිංගල් ගන්න ඒ වට හොඳේ ඔව් පුදුම එකක් thank you sir ඔව් හරි seldom කියන අපුදේ කලාතුරකින් කියන අදහස හරි excitement එක පුදුමයටත් එහා ගිය පුදයක් තියෙනවා හිමා මට එව්වේ කවුද අයිඩියා එක හිමාසනේ හිමාසනේද ඔහි හිමාසා මොකක්ද නම පුතේ තව තියෙන්නේ excite කිව්වම පුදුමයටත් එහා ගිලා උද්දීපනේ අපි නියන් ඒක දැකලා හින්න excitement එකක් thrill එකක් වගේ නිකන් ආනේ වා කියලා නියන් අමුතු නිකන් අර එකට නිකන් මට ඒක තේරෙන්නේ නැහැ නේ energetic වෙලා එහෙම excitement එකක් තියෙනත් ඉඳ තියෙනවා අන්නේකයි වැඩි ඒවට සිංගල් මිනිස් ගන්න ගියාම සර් ඒ කියන්නේ ගල් ගැහිලා වළම් හිටියා වගේ කියන එකද ඔව් ඒක කියන්නේ ඒ වගේ ටිකක් යනවා ඒකට අතකට හරිද මම ඔයගලට ඕන එක්සයිට්මන්ට් එක හරියටම මේ දෙන්නම් උට වඩා ටිකක් දැනෙන විදියකට මට සාමාන්‍යයෙන් හොඳට මම දැනෙන විදිය තමයි මම අවංකව මේ ඔපාණම් කරන්නේ ඉංග්‍රීසි වලින් නේ මම ඔයගලට බලන්න දෙන්න ටක් ගාලා ඔකේ මීනින් එක ඉංග්‍රීසි වලින් මොන්න ඔන්න එතකොට ඔයගලට තේරෙයි හරි එක තප්පරයක් දෙන්න ටක් ගාලා දාන්න එක ඔන්න හරි ඉංග්‍රීසියෙන් මීනින්ග්ස් බලවම තේරෙනවා ඔයගලට මේ excitement කියන එක මොකක්ද කියලා හරි enthusiastic and eager enthusiastic විනෝදාස්කාමි විනෝදයටපත් වෙලා අපි ඉන්නේ eager ඉතාලම ආසාවකට ඇවිල්ලා ඉන්න ආසිතිලා ඕනේ කියලා ඉන්න ආසාවෙන් තේරෙනවද thrill වෙලා මේ thrill එකේ ඉන්නේ දැන් තේරෙනවද පුතේ වෙනස ඔව් සර් thank you sir okay very enthusiastic enthusiastic කියන්නේ එන විනෝදයෙන් ගියා අපි අනේ ෂෝක් නේ කියලා ඉන්න හැපි වෙලා මාර හැපි හරි මේ does excited mean happy meaning more than just wildly happy නිකන් හැපි නේ wildly happy දැන් මං හිතන්නේ තේරෙනවා ඔයගලන්ට නේ හැපි කියන්නේ wildly හරිද මේ අධිකවම නිකන් අර දරා ගන්න බැරි නියන් එන කික් එක කියලා මං කිව්වේ කාර මං අර ඒ තේරෙන නිකන් සිංහලට අපිට පුරු වචන ටිකක් මං එකත් එක අර අපි භාවිත දින පදයක් right anyway මම දැන් තේරෙනවා seldom කලාතුරකින් sometimes සමහරක් වේලාවට
මේ හරක් කියලා කියන්නේ පුතේ ඒ හරක් නෙමෙයි සමහර වේලාවට කියන එක usually සාමාන්‍යයෙන් එහෙනම් ක්‍රියාවක් සිදු වෙන්නේ කුමන ප්‍රමාණයකින්ද adverb of manner adverb of manner බලමු හරි manner කියන්නේ ආකාරය කුමන ආකාරයකින්ද මේ ක්‍රියාව කරන්නේ කියන එක අපි example එකකට ගිහිල්ලා එමු වචන වලට neatly කදි පිළිවෙලට neatly ක්‍රියාව කොහොමද කරන්නේ neat එකට කරනවා පිළිවෙලට කරනවා හරි එතකොට carefully ප්‍රවේශමෙන් කරනවා calmly සම්සුන්ව කරනවා ක්‍රියාව කරන ආකාරය හරි අපි තුතම උදාහරණයක් ගන්නකො she danced beautifully අය නටුව කොහොමද ලස්සනට ක්‍රියාව වෙලා තියෙන්නේ කොහොමද beautifully ලස්සනට වෙලා තිනවා ක්‍රියාව සිදුබු ආකාරය මන එක තමයි මේකෙන් කියන්නේ පුතේ කුමන ආකාරයකින් මේ ක්‍රියාව සිදු වෙනවාද හරි පුතේ සමහරට මේ අද ක්ලාස් එකේ පොඩ්ඩක් 100% අවුට්කම් එක අපිට ගන්න බැරි වෙයි කට් උනා ආවා මමත් පොඩ්ඩක් එතකොට ටිකක් දන්නවනේ මට ඒ මොනම තරහ යනවා ඕගොල්ලොත් එක නෙමෙයි මේ ඉන්ටර්නෙට් එකත් එක තරහ ගිය කම්පැනිත් එක මේක ක්ලාස් එක ගන්න ඕන නම් මම දැන් කතා කරලා බයින හොඳට මම ඒක නිසා අද ක්ලාස් එකේ බෙස්ට් ආවෙ නැහැ කියලා මම හිතනවා මම ඒකෙන්ද අලුත් ක්ලාස් එකක් arrange කරනවා මේකට ආයි දවසක් උනේ මේකත් නමුත් යනවා මේක මම උපරිම උත්සාහ කරනවා බෙස්ට් එකට ගේන්න දැන් හරි උපරිම මට්ටමට ගේන්න බලනවා මිස් වෙච්ච දේවල් ටිකට මම ආයි arrangement එකක් ගන්නවා බලමු එනිවේ ක්‍රියාව සිදු උනේ කුමන ආකාරයකින්ද මේ කොහොමද මේ ක්ලාස් එකට මම කම්පැනිට කෝල් එකක් ගන්නවා නැතු බෑනේ පුතේ නේද සල්ලි කියවල නිකන් හරි neatly කදිමට නියමටම ක්‍රියාව වෙනවා carefully ප්‍රවේශමෙන් කරනවා calmly සම්සුන්ව කරනවා beautiful ලස්සනට කරනවා ක්‍රියාව සිදු වෙන ආකාරය එහෙනම් පුතේ මොකද්ද adverb of manner කියන්නේ manner කියන්නේ ආකාරය ක්‍රියාව සිදු කරන ආකාරය මොන ආකාරයකින් මේ ක්‍රියාව සිදු වෙනවාද කියන එක හරි beautifully ලස්සනට generously generous කියලා පුතේ ත්‍යාගශීලීව කියනට generous කියනවා විපුල කියන ලස්සන කියන එකටත් ගන්නවා හරි happily සතුටින් ක්‍රියාව කරනවා neatly neatly කදිමට neatly කදිමට කරනවා කියන්නේ පිළිවෙලට කරනවා neat එකට වැඩ දිනනවා හරි සාමාන්‍යයෙන් මම කියන්නේ තෝනම වෙලාවක ස්ටුඩන්ට් කෙනෙක්ගේ වැඩ neat වෙන්න ඕන කියලා හරි right නේද හරි කවිති මම එක දෙන්නම් compass කියන අපගේ සමන්විත වෙනවා කියන එක සමන්විත වෙනවා කියන අදහස හරි patiently ඉවසිලිවන්තව patiently ඉවසිලිවන්තව softly මෘදුව quickly ඉක්මනට well හොඳින් එහෙනම් මේ ක්‍රියාව සිදු වෙන ආකාර ටික හොඳින් ඊළඟ කියන අපගේ adverb of place කියන එක place එක ක්‍රියාව සිදු වෙන්නේ කුමන ස්ථානයකද කියලා adverb of place කියන්නේ මොකද්ද ක්‍රියාව සිදු වෙන්නේ කුමන ස්ථානයේද කියන එක එකක් බලමු අපි මුලින්ම look at the examples ah let's look at these examples the examples ටික බලමු in ireland there are thatched roof cottages everywhere කොහෙද තියෙන්නේ everywhere හැම තැනම තියෙනවා හරි ඒතර everywhere කියන්නේ place එක කියනවා කොහෙද everywhere here මෙතන තියෙනවා හරි into a ditch ditch එකක් තුලට හරි මම ඒක උනට යන දැනෙන එකක් ගන්නම්කෝ දැන් ඔන්න පුතේ into the shop කියලා මම ටිකක් ගත්තා into the shop shop එක තුලට දැන් එක පදයක් නෙමෙයි එයක් පුතේ adverb of place මොකද ස්ථානය කියන්නේ ස්ථානය කියනවා නම් දැන් මේ එතන in island කියන්නේ කොහෙද පුතේ මේ ක්‍රියාව වෙලා තියෙන island වල ඒකත් adverb of place පුතේ කුමන හෝ පදයකින් ස්ථානයක් කියනවා නම් ක්‍රියාව සිදු වෙන ස්ථානය ප්‍රකාශ කරනවා නම් ඒක අපි සලකනවා මොකක් විදියටද adverb of place විදියට හරි right පැහැදිලිද ඔන්න examples මේ word ටික උත් අපිට දීලා තිනවා මේකට ගන්න පුළුවන් above ඉහත ඉහළ ක්‍රියාව සිදු වෙන්නේ above ඉහත ඉහළ below පහළින් everywhere හැමතැනම here මෙතන in තුල inside ඇතුළත into තුලට nowhere කොහෙවත් නැහැ
out එළියේ ඉවත outside කියවමත් එළියේ කියන එක they are he හරි එහෙනම් ක්‍රියාව සිදුවන ස්ථාන ටික අපි කියනවා මොකක් කියලාද ස්ථානය adverb of place කියලා ක්‍රියාව සිදුවන තැන ස්ථානය එහෙනම් adverb of time කියන්නේ මොකද්ද දැන් ඔයගොල්ලන්ගේ knowledge එකම කියන්න බලන්න එහෙනම් adverb of time කියනත් මොකද්ද yes adverb of time ක්‍රියාව සිදුවන ක්‍රියාව සිදුවන වේලාව yes yes පුතා yes that's all මට ඕන ඉච්චරයි ගන්න හරි හොඳයි සිහියෙන් ඉන්නවා නම් ඉච්චරයි ප්‍රධාන දේ හැමෝම adverb of time කියන්නේ මොකද්ද ක්‍රියාව සිදුවන වේලාව right බලමු adverb of time කියන්නේ මොකද්ද? yes තීර්ෂය වෙනවා. ක්‍රියාව සිදුවන වේලාව. වේලාව annually වාර්ෂිකව වෙනවා. daily දිනපතා වෙනවා. monthly මාසිකව වෙනවා. recently මෑතකදී වුණා. tomorrow හෙට සිද්ධ වෙනවා. weekly සතිපතා සිද්ධ වෙනවා. yearly අවුරුද්දකට වරක් සිද්ධ වෙනවා. yesterday ඊයේ සිද්ධ වුණා. lately on lately you have been rude to everyone around me math kali dwara hemoth ekuma tarahen nidi tiya rude saren hitiya recently math kadi daily dina pada hari illa adverb of manner ek kriya sidinu aakare slowly cheerfully fast man kalin katha kara hari right oy din ekama thamai repeat vela repeat amathara dala ai ta wedi vistara e wata enna onna den aparade enam පහක් මතක තියාගන්න ප්‍රධාන මම තව එකක් දාන්නම් ඔකට මොකද්ද ඔන්න කෙටි එක ෂෝට් නෝට් එක adverb of time adverb of sorry place adverb of manner adverb of frequency verb of reason අලුත් එකක් දැම්මා. should be n. ප්‍රධාන ඇඩ්වර්බ්ස් වර්ග අපි පහක් ගමු දෙ. මෙතන එකක් මිස් වෙලා තියෙනවද? time, place, manner, frequency, yes, degree. තව එකක් මිස් වෙලා තියෙනවා. හයක් එතකොට එනවා. yes, හරි. ප්‍රධාන ඇඩ්වර්බ්ස් වර්ග හය මොනවද පුතේ නං? දැන් ඔගොල්ලෝ මේකෙන් බලන් කියන්න පුළුවන් මට. මොනවද? yes. adverb of time, adverb of place, adverb of manner. Adverb of frequency. Adverb of degree. Adverb of reason. Yes. For a time maker. I go home. I went home. I went home yesterday. Yeah. I went into the shop. කඩේට ගියා. ඔන්නම තව එකක් දාන්න. දෙයා එහි එතන තිබිච්ච එක. දෙයා කියන්නේත් එතකොට ප්ලේස් එකක්. මැනර් ආකාරය ක්‍රියාව සිදු කරන ආකාරය ඒ වෙන්ට් ගන්න තුගම්කෝ කෙව් කියන්නේ ගුහාව හොඳේ
මම ඇතුළු වුණා ගුහාවට පරිස්සමෙන් කියාෆුලි ඇතුළේ මොකක් හරි ඉන්නවද දන්නේ නැහැ නේද ඒක ඉන්න පරිස්සමෙන් ඇතුළු වෙන්න ඕනේ L is missing no okay හරි කියාෆුලි ක්‍රියාව සිදු කරපු ආකාරය මැනර් එක කුමන ආකාරයෙන්ද කලේ කියන එක ෆ්‍රීකවන්සි රටාව I always go home. Hemma tisse me ano. Always go home. Degree pramane. I like it very much. Mang godak kemathi. Kochchara kemathi de kiyenaka very much. Godak kemathi matrawa pramane. Then meka reason danoda godak welada ena because so sorry so ganne thimu as seems nisaven mang gedara yanawa eka mage thana hinda it is my place eh nadda mama gedara yanne it is my home the frequency gena ratawa kochchera kaalakata warak siddenawada kiyala vimasha hemadaama karanawada indala hitilada karanne anne eka රීසන් කියන්නේ හේතුව මොන හේතුවකින්ද මේ ක්‍රියාව කරන්නේ කුමන හේතුවක් මතද ක්‍රියාව කරන්න කියන එක හරි එහෙනම් ප්‍රධානම වර්ග ඇඩ්වර්බ්ස් කොච්චරද තියෙන්නේ 6යි ටයිම් එක ක්‍රියාව සිදු කරන වෙලාව මොන වෙලාවටද මේ ක්‍රියාව කරන්නේ හරි ප්ලේස් එක මොන ප්ලේස් එකද මේ ක්‍රියාව කරන්නේ මැනර් කියන්නේ කොමන ප්‍රමා ආකාරයකින් කොහොමද කරන්නේ මේ කියාපුලි ප්‍රවේශමෙන් කොහොමද කරන්නේ ෆ්‍රීකවන්සි රටාව කොච්චර කාලයකට සැරයක් ක්‍රියාව කරනවද කියලා ඕල්වේස් කියමුත් හැමතිස්සෙම සම්ටයිම්ස් කො සමහර වෙලාවකට විතරයි කරන්නේ ඩිග්‍රී කියන්නේ මාත්‍රාව ප්‍රමාණය කොහොම ප්‍රමාණයකින්ද මේ ක්‍රියාව කරන්නේ ගොඩක් කරනවද ටිකක් කරනවද රීසන් හේතුව කුමන හේතුවක් නිසාවද මේ ක්‍රියාව කරන්නේ මේක තමයි ප්‍රධාන හය නම් මම හිතනවා දැන් තේරෙනවා කියලා හරි අර මුලින් තිබිච්ච ප්‍රශ්නේ දැන් මම හිතනවා ගොඩක් සෙටල් කියලා මුලින් අර තිබිච්ච කට් වෙවි ඩේටා ලොස් වෙවි ඇවිල්ලා මමත් ටිකක් තරහා ගිහලා ටී වෙලාවේ මට පටන් ගත්තා ස්පීඩ් කියලා දෙගෙන ආවාගේ මට දැනුණා හරි ඕගොල්ලොත් එක නෙමෙයි මට තරහා ගිහලා මට කම්පැනිත් එක මම මේ ක්ලාස් එක ඉවර කරන්න ගම් බලන් ඉන්නේ මේ 12ට 12 මාට්ටරි ගොඩක් කතා කරන්නේ ඒගොල්ලන්ට හරි එහෙනම් පුතේ මතක තියාගන්න අප ක්‍රියාවක් සිද්ධ වෙන ආකාරය අනුව නැත්නම් ප්‍රමාණය අනුව අපි ඇඩ්වර්බ්ස් වල වර්ග තියන බෙදා ගන්නවා ඔය තමයි ප්‍රධාන වර්ග ටික ඕකනම් බලාගෙන නෝට් එකක් ඕන ටග්ගල දාගන්න මම ටියුට් එක දාලා තියෙන ගෲප් එකේ නම් මම ටියුට් එක දැන් මේ වෙනස් කරගෙන යනවා ඕන විදිහට ඒ දැනේ අනුව වෙනස් කරනවා ඒකයි සාමාන්‍යයෙන් පස්සේ දාන්නේ හරිද ළමයි බලන්න ඉතින් මේ බලන්න දැන් මේ තියෙන ඇඩ්වර්බ්ස් වර්ග පිළිබඳ නෝට් එකක් මෙතන මේ ඇක්ටිවිටි එකක් what kind of adverb used in the sentence fast cars have to be driven carefully ඔතන ඇඩ්වර්බ් එක තමයි carefully careful කියන්නේ ඩිග්‍රී හේවත් මාත්‍රාවද ප්‍රමාණයේද මැනෙහිවත් ආකාරයේද ටයිම් එකවත් කාලයේද අර උඩ නෝට් එකයි චුට්ටක් තව කියන්න ඕනිද ඒකෙන් තමයි කෙනින් මේ නෝට් එකෙන් මේ ඇක්ටිවිටි කෙන්න යා මේක දාන් ඉන්න ඕන නම් මේක ලියන් ඉන්න ඕන නම් ආ ක්වෙරිස් ඊ ආරගරි ඩිසෙම්බර්ට වේරව මේ තමයි ක්‍රියාවිශේෂණ වර්ග ටික ප්‍රධාන නොට් ඕල් ඔක්කොම නෙමෙයි ප්‍රධාන ටික right මම හිතනවා ඔකේ කියලා දෙ එහෙනම් ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහමද carefully carefully කියන්නේ adverb of degree manner time මොනවද
මේක ඇඩ්වර්බ් එක ඕල්වේස් මම ඇඩ්වර්බ් ටික ඔයගලන්ට අන්ඩර්ලයින් කරලා දෙන්නම් ඕකේ කවිටි වෙරි ගුඩ් වන්න පුළුවන් ආසස්ටි හැමෝටම මම අහනවා ටක්කල ඉවන්න තියෙන වෙලාව මම ඒකට ඩිස්කස් කරා යන්නම් එමු හරි ෆස්ට් එක කෙයාර්ෆුලි කියන්නේ මොකද්ද කවිටි ගෑන්ස් එක හරි කවිටි අනිත්‍යයක් මට වන්න පුළුවන් ආ ඔය යූ මේ ඉවන් ටෙල් කියන්න පුළුවන් ඕන කෙයාර්ෆුලි කියන්නේ මොකද්ද මේ ක්‍රියා ඇඩ්වර්බ් ඩිග්‍රී මැනර් ටයිම් කියන්නේ බෑන් යස් manner adverb yep. of manner okay very good okay yes buta adverb of manner kriyava siduwana aakare carefully pravesamin thamai karanne always hamathissema karana ena mokadda meke thiyena adverb ekak hoyanna ne man okala answer ekak diila kaman ne meke di always thamai adverb ekak ya degree pramanaya meke frequency adverb ekak thiyenne kriyava siduwana ratawa pennana ekak kokade हरी मैं कलिंग एक उत्तरी मन दिन एक डिग्री ने प्रमाण ने हर डिग्री पे मुख्य प्रमाण पे मुख्य ऑलवेज ऑलवेज पे फ्रीक्वेंसी यस ओ यस रियली हार्ड ना रियली हार्ड रियली एत्र मुख्य एत्र मारू रियली कोच्चर प्रमाण का मारू एत्र मारू रियली हार्ड नेक्स्ट के यहाँ ने फ्रीक्वेंसी रटा आवर मगर तो फ्रीक्वेंसी का बनाने की यस फ्रीक्वेंसी बना नेवर यस तुझे नेवर खबर दाह को आपसे दुबिन्ने नेवर एक इंद्र में रटा आवर मेक एडवर्ब्स की पे हम तीन रवा නැත්තේ කොයිකද නැත්තම් සරලවම කරන්නකෝ මේක දින ඇඩ්වර්බ්ස් ටික හොයලා දෙන්නකෝ මට මේක දින ඇඩ්වර්බ්ස් ටික ඔක්කොම හොයලා දෙන්න තුනක් තියෙනවා මට පේන්න never yes completely yes අනේ 2 තියෙන්නේ here කියන්නේ නෑ 3 තියෙනවා 3 තියෙනවා 3 තියෙනවා yes upeksha yes correct Here, never completely. Here, never. Yes, Dinuka. Full के लिए क्या adverb नहीं होती है? Full लेके adjective इधर गम होती? अरे, आना देंग. I miss जगह टीन ना वाला list का नाम हम दान नहीं देंगे अपराध list का दान तो दिला अपराधी. Adverb स्वर्ग टीका मत करना ना आई मनोवद. Adverb of time. මම රීසන් කියන එක දැම්මට රීසන් කියන එක සාමාන්‍යයෙන් පොදුවේ හැමතැනම ගන්න එකක් නෙමෙයි ආ යස් පුතා කවිදි කරෙක්ටා කලින් කියන්සස් ටික ඔයා දාගෙන ආයි හරි හොඳයි ටයිම් මැනර් ඩිග්‍රී ප්ලේස් ෆ්‍රීකවන්සි රයිට් ආයි දැන් මම එක්ස්ප්ලেইন කරන්න පුතේ තේරෙන ජටි කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇඩ්වර්බ් ඔෆ් ටයිම් කාලය ප්‍රකාශ කරන ඇඩ්වර්බ්ස් වල අපි කියන ඇඩ්වර්බ් ඔෆ් ටයිම් කියලා මොනවාද නෙවර් කියන එක ලේට්ලි එක්සැම්පල් ටිකක් මම දෙන්නම් More examples. Never की ने गत्तो ते का. है भाई never एक का मितना मम्मी गत्ते not ते का internet site taking एक ना बोल प्रश्न आप तीनो. Never अभी लाख दिन नॉनी. पुरे अवलाप में की तीनो. अरे अभी एक बोले इस्तेमाल भाई. कल उदिया दिन इंदा. इलाके दिन आप place से का क्रिया से दुनी स्थाने पे ना पादर. මොන ස්ථානෙද ක්‍රියාව සිදු වෙන්නේ කියලා කියනවා මන ආකාරය කුමන ආකාරයකින් ක්‍රියාව කරනවද කියලා කියනවා මොන ආකාරයෙන්ද ක්‍රියාව කරන්න කියලා හරි එතකොට ඩිග්‍රී මාත්‍රාව ප්‍රමාණය කොච්චර ප්‍රමාණයකින් වෙනවද කියන එක ක්‍රියාව ෆ්‍රීක්වෙන්සි
ෆ්‍රීකවන්සි රටාව අතර තැබුදී අවුල තියෙන්නේ ෆ්‍රීකවන්සි වටේකුත් එතනට අරන් තිනවා ඒක සම්බන්ධ පොඩි ඉෂුවක් අම්මට තියෙන මම ඒක ස්කිප් කරේ ඊට පස්සේ හදා ගන්නවට මම එක්ස්ට්‍රා නෝට් එකක් ගත්තේ සමහර නෝට්වල අවුල් තියෙනවා එතකොට හරි never always rarely sometimes normally seldom usually වගේ ක්‍රියාවසින් රටාව කොමන රටාවකින්ද වෙන්නේ right forms of adverbs ක්‍රියාව form වෙන විදිය හදා ගන්න ආකාරය බලමු සමහර අපතේ ly එකතු කරලා දැන් slow කියන එකට ly දාලා slowly වෙනවා slow එකට ly දාලා slowly වෙනවා clear එකට ly දාලා clearly කියලා ගන්න පුළුවන් අපිට annual එකට ly දාලා annually කියලා ගන්න පුළුවන් sensible එකට e couple ly දාලා sensibly suitable එකට e couple ly දාලා suitably true එකට e couple ly දාලා truly due එකට u couple ly දාලා duly divine එකට e තියෙද්දී ly දානවා divinely free එකට free තියෙද්දී ly දානවා freely happy එකට y couple i will ly sorry ily දානවා happily greed එකට y couple ily sly එකට y තියෙද්දී ly දානවා සමහර වට පුදි අපිට වෙනස්ම ක්‍රම තියෙනවා මොන බලන්න short way කියනවා මිසක් අපිට shortly කියන්න බෑ long කියනවා මිසක් long pause එක වගේකට longly pause කියන්න බෑ lately කියන්න බෑ late meeting හරි early එකට ly දාලා earlyly කියන්න බෑ earlyම තමයි මොකද ඒවා adjectives සහ adverbs දෙකම ওই විදියට තමයි තියෙන්නේ ඒකට ආයෙ වෙනම කැලක් දාන්නේ නැහැ right then kelim activities වලින් තියෙන්නේ මම ඔයගලට අනිවාර්යයෙන්ම මේක ආයි කරනවා ඔබතේ දින 30 හරි ප්‍රශ්න දින some countries වෙන්න ඕනි some කිව්වොත් countries නේ අනිවාර්යෙන් ගොඩක් වෙන්න එපැයි හරි මේ කරගෙන යමු මොමම adjective adverbs exercise එකක් choose the right word or expression to complete the following sentence in english thank you that's මොකද්ද මැචින් එකට that's the nicest gift මේකේ තියෙන්නේ adjective ද adverb ද කියලා දෙක තෝරන්න තමයි තියෙන්නේ සහ ඒවෙන් correct එක මොකද්ද කියලා තෝරගන්න ඕනේ එතකොට ඒ වතරින් correct එක තෝරන්නත් ඕනි කරන්න බෑ හැමෝටම class එක ගන්න මම පුදි මේ class එකයි අනිවාර්යයෙන්ම කරනවා මේක මේ cast එක re do එකක් තියෙනවා මේකේ නැවත කරනවා මම හරි මොකද මට ඇඟට ඇත්තටම මේක මේ හොඳටම feel වෙන්න කරපු class එකක් නෙමෙයි best of class එකක් නෙමෙයි මේ ඉන්ටර්නෙට් ප්‍රශ්නෙත් එක්ක මම ආසන හැම class එකක් කරලා බාගෙට නවත්තා right අපි කරමු මේවට answers ටික ගන්න බෑන්ට අකලා tutor එකේ වෙලා තින් tutor එකේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ second එකට එන්න i passed my driving test it seemed much easier ta godak hada gan thiyena samahara thangala honda budi yes upeksha easier wennoni budi easier much easier mataka tiya ganna eka liya ganna onnan much walata aniwaryenma ekathu wen ekkenaage monawa ennonida much ek adjective ak enakota yata er ho more em aniwara neetiya much walata much easier ena එක ලියා ගන්න ඕන කොහේ හරි මච් එක ඇඩ්ජෙක්ටිව් එකක් එනවා නම් යාට ER හෝ MO එකතු වෙන්න ඕනි. එක එක නීතිය. much easier much better much wider this cake smells yes wonderfully wonderful එන්නේ wonderful 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 Yes. Sorry, we are late. Your house is much. Yes. Further. 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 Further.
tired? Yes, the more tired he gets, the more tired he gets. Could you talk? Could you talk? Yes, could you talk? More quiet. Yes. Yes, Pudhi, more quietly. Yes, Upeksha Athari, more quietly. Tom is working very hardly. Hardly, you would adu him, eh na? Hardest? Hard, Pudhi, very hard, very hard. Her cold is a lot. The worst. The best. Yes, the best. Is getting more and more difficult. Yes, and more difficult. More and more difficult. Write this report first. Is more important than your other work, than your other work, correct, than. The film was so exciting, Pudhi. Excite, you know, happy work. The lunch menu is very short. It's more varied. Yes, more varied. Our football team didn't play as badly as I expected. I was disappointed. Kila ganna puluwan da metana hatiyata ow wenna ganna deyak naha ne munu wede kiyanne metana ne. As well as I expected, danne kon dani. Mam balapur chitara mam hundi usel langkari ne. I was disappointed kila thi rande puti. Ekai. Please don't be late. Puti. Parakku enne pa. Late li kila padaya ganne pa. Apita eka purudu enne pa. Hema ganne. Late kila gatti no. Late kila arthayam ekata enne. A solved verse. Badly wounded. Badly wounded. I have yes. Yes, ma'am. I have. Nearly. The new regulations will affect us directly. Yes. Directly. The new regulations will affect us. Fast.
මේක නම් තිය ඔයගලන්ට කෙලින්ම අහු වෙන ආන්ස් එක ඇයි අර වැරදි කියලා මම පෙන්නනවනේ හරි එතනින් වැඩි අහු වෙනවනේ හරි ජෝන් රයිට්ස් badly ly noni there have been many railway accidents lately mathakadi lately mathakadi the train goes to sorry goes directly to london Huh? Eagles fly very highly. Oh, highly කියන එක ගත්තොත් උඩරිම හිලින්ම කියලා ඒ වගේ එනවා. Very high කියලා ගන්නම් හොඳයි නේද? Very high. Okay, upeksha, very good. Okay. He hardly පුදිය අඩුම වැඩ කරන්නේ at all සම්පූර්ණයෙන්ම අඩුවෙම hardly works at all ඇත්තම ගත්තම හරියට අඩුවෙන් වැඩ කරන කෙනෙක් he has been very called නේද හොඳ called received he behaved badly rancid butter taste badly works very hardly demo tam mahans vela very hard yes beksha very good mokadda hari hard li demo pudi aduwenma e hard kiyana wacana visheshatwayak thiyenawa එම වචන කීපයක් තියෙනවා මම ඒකට මම මෙතන පෙන්නලා ඉන්නම් late කියන පදියට පුතේ late කියන ප්‍රමාදයි ප්‍රමාද වෙලා කියන එක. හැබැයි ඒකට ly දැම්මොත් මෑතකද කියලා වෙනස් වෙනවා. lately මෑතකද. හරි? ඒකෙන්ද late එකට අපි lately කියලා ly දාලා පාවිච්චි කරන්නේ වෙන මාර්ථයකට. ප්‍රමාද නම් lateම තමයි. adverb එකත් late. ly දැම්ම ගමන් lately මෑතකද කියලා වෙනස් වෙනවා. hard එකත් එහෙමයි. hard කියන්නේ මහන්සි තදයි අමාරුයි කියන එක. හැබැයි යාට ly දාපු ගමන් මොකද වෙන්නේ? hardly කියන්නේ අඩුවෙම හරි වෙනස් පද ඒවා අපිට ඒවට ly දැමම අර්ථය වෙනස් අර්ථයකට හැරෙන්න පුළුවන් ඒකින්ද very hard i feel very cold okay mansa yes She was highly the village is quite near he paid her badly නරක විදියට ගෙවිනියා හරි අඩුවෙන් ගෙවලා තින්නේ he was injured badly ඉතාලම දරුණු විදියට අර ඕක ලස්සනෙකුත් තියෙනවා දැන් අපි වොස්ට්‍රෝම් මෙහෙම යන්න ඕන නා හරි බෑඩ් කියන එක ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් කියන්නේ i want to use the වොස්ට්‍රෝම් ඔකල සමහර දැකලා තියෙන ෆිල්ම් එකක බෑඩ්ලි කියලා ඒ නරක විදියට පාවිච්චි කරන්න මේ යන්නේ වොස්ට්‍රෝම් එක කඩලා කරලා ඒකේ තියෙන බඩු කඩලා එහෙම පාවිච්චි කරන්න මේ බෑඩ් එකට තදින්ම උමනා වෙලා තියෙනවා හරි එහෙනම් මෙතන මෙතන බෑඩ්ලි ඉන්ජර්ඩ් කියලා කියන්නේ තදින්ම එයාට ඉන්ජර්ඩ් වෙලා. හරි? මෙතන වොෂ්රූම් එකෙන් බෑඩ්ලි කියන කවුරු හරි තේමයි I want to use the washroom badly කියලා don't go කියලා කියන්න එපා වෙලාට. යන්න එපා කියන්න එපා. ගෙදරට ආපු කෙනෙක් ඉංග්‍රීසි දන්න කෙනෙක්ව ඕගලන්ට නිකන් හරි please I want to use the washroom badly කියලා කිව්වොත් ආපෝ don't do so you know we have kept it clean නෑ කියලා කියන්න එපා. මම ඒක ලස්සන තියන් ඉන්නේ. ඕක මේ යන්න එපා විශ්සුද කියන්න එපා. එමුණුත් එයා ඉන්නේ ලිවින් රූම් එක නා ලිවින් රූම් එක වොෂ්රූම් කරගන්න වෙලාවයි. මොකද එතන බෑඩ්ලි කියන්නේ තදින්ම යන්න ඕනි ලයින් එක කියන එක. ඒ බෑඩ්ලි ගන්න වෙනත්ම අර්ථයක් සෙන්ස් එකක්. රයිට් මේවා
ඔකලන්ට තියෙන adjectives adverbs දෙකම වෙන්න පුළුවන් ඒවා මෙතන තියෙනවා මෙතන adverbs උත් තියෙනවා හරි fast එක adverb එකක් ඇත්තරම adjective විදිහට ගන්නත් පුළුවන් easy එක adverb එකක් කියලින්ම මේවැය කොහොමද comparative superlative හදන්නේ දැන් මම මේකට note එකක් දුන්නේ නැත්te ගිය සතියේ පාඩමක් නිසා කලින් වීඩියෝ එකේම තිබිච්ච නිසා මම හිතුවා note එකක් දෙන්න ඕන නැහැ කියලා කාටවත් හරි මතකද කොහොමද comparative සහ ly හදන්නේ කියලා යමක කොහොමද comparative සහ ly හදන්න කියලා මතකද ඔයගලන්ට yes er yes er est නැත්තම් momos දාලා er est නැත්තම් momos දාලා එහෙනම් කියන්න බලන්න ආන්සර්ස් ටික fast එකට අපි මෝ දානවද fastest yes easily easier easiest easily උනාම easiest more easily most easily really more really most really yes buddy oh මතක තියාගන්න මේකේ මම එක දැන් ඔන්න පාඩම දීලා ඉන්නම් adverbs වර්ග තියෙන පුදේ සමහරලාට ly n නැති ඒවා ly n නැති ඒවට er est දානවා ly n ඒවට more most දානවා පැහැදිලිද ly n නැති adverbs වලට අපි er est දානවා මෙයාට දාන්නේ er est මොකද යට ly න කෙනෙක් නෙමෙයි හැබැයි ly n ඒවට දාන්නේ අපි මොකද්ද most are most ඔක තමයි ක්‍රමය right අද ෆිනිෂ් කරන්න කලින් මතක තියාගන්න මම මේ ක්ලාස් එක අනිවාර්යයෙන්ම නැවත කරනවා මම හැම ක්ලාස් එකම දෙකට කඩලා කරනවා කොහොමද දැන් ඊසි ලෙවල් එක ඇඩ්වාන්ස් එකයි කියලාත් යනවා හරි ඊට අමතරව දැන් මම මේ ක්ලාස් එක කොහොමද මම සෙකන්ඩ් ටයිම් එකට කරනවා මොකද මට ඇත්තරම අපි හරියට ක්ලාස් එක පටන් ගත්තා 11 පැයක්ම නිකන් හිටියයි මගේ ඉන්ටර්නෙට් ඉෂුව එකත් එක්ක දැන් මේ ලැන්ඩ ෆෝන් එකේ ඉන්ටර්නෙට් දින්න පුතේ ඔයගලන්ට Wi-Fi එකෙන් නෙමෙයි Wi-Fi එකක් සල්ලි දීලා වැඩක් නැහැ නේ පුතේ මේ ෆෝන් එකත් අතින් ඉන්ටර්නෙට් දාන්න පාවිච්චි කරන්න